හරිදේ හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් කැලිෆෝනියානු ලැව්ගින්නෙන් 200ක් අතුරුදන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අද දින නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය දේශනයේ ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කර ඇති බවයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගයේ නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දින මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ නීතිච අරුණ ලක්ෂිරි ඇතුළු පාර්ශ්ව විසින් මෙම පෙත්සම් ඊයේ දින ඉදිරිපත් කළා. මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ සලකා බැලීම ඊයේ පස්වරු ආරම්භ වුණා. ඒ අනුව ඊයේ පස්වරු දෙකට පමණ පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා. පැය 3මාරකට අධික කාලයක් පුරා මේ සම්බන්ධයෙන් නීතිචවරුන්ද ඊයේ දින අධිකරණ හමුවේ කරුණු දක්වනු ලැබුවා. පෙත්සම් ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායක අර සම්බන්ධන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිච කේ කණගේශවර මහතා කරුණු දැක්වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිච තිලක් මාරපණ මහතා කරුණු දක්වනු ලැබුවා. මේදී ජනාධිපති නීතිචවරුන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ඉකුත් සිකුරාදා ජනාධිපතිරය විසින් නිකුත් කර ඇති නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මේ ආකාරයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිච තිලක් මාරපණ මහතා සහ ජනාධිපති නීතිච කේ කණගීශ්වරන් මහතා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් පස්වරු 5:30ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළේ මෙම පෙත්සම් විභාගය අද දිනට කල් තබන බවයි. ඒ අනුව අද පෙරවරු 10ට පමණ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ආරම්භ කෙරුණා. මේදී අද උදැසන කාලයේ සිටම ශ්‍රේෂ්ඨාධිකරණයේ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණා. ඊයේ දිනේ මෙන් අද දිනේද දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබුණා. ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද රැසක් අද උදෑසන සිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. නඩු තීන්දුව අපිට හෙට සතුට වෙන්න පුළුවන් මුළු ලංකාවේම නීත්‍යානුකූල පුරවැසියන්ට. මොකද පළවෙනි පාර අපේ රටේ විවස්ථාව මේ විදිහට අමුවමේ උල්ලංඝනය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී කියන එක අපි බලාපොරොත්තු වෙනවා මේ ස්වාධීන අධිකරණය අපිට ලැබේවි කියලා. අපි විශ්වාස කරනවා මේ ස්වාධීන විනිශ්චය මණ්ඩලය විසින් මේ රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම මේ විදිහට ගැහැගන්න බලෙන් ඉතාමත්ම අවිනීත විදියට කරන්න අධිකරණය ඉඩ නොදෙයි කියලා. අද ලැබෙයිද හෙට ලැබෙයිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ වැඩ කටයුතු ඉවරුනාම නියත වශයෙන්ම ඒක ලැබෙවි කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නොවන තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ජනතාව ආරක්ෂා වෙන තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු අද මේ මැතිවරණයකට යෑම මේ රටේ සියලු දෙනා පක්ෂභේදයකින් තොරව බලාපොරොත්තු වෙන දෙයක්. වඩා ප්‍රජාතන්ත්‍රවාදී මේ පාර්ලිමේන්තුවේ 3-2 උළුගෙඩි වලින් මාරු කරනවට වඩා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය සුරකින්නවා මේ මැතිවරණයක් තිබීම හරහා. පාර්ලිමේන්තුවේ උළුගෙඩි ගාන ගණන් කරනකොට මුදලට බලයට මේක විසි වෙනවා වටේට. නමුත් ජනතා පරමාධිපත්‍ය වඩා ශක්තිමත් වඩා දේශපාලන ස්ථාවරභාවයක් තු ආණ්ඩුව පීටීමේ හැකියාව තියෙනවා. ඒක රටේ අනාගතයට හොඳයි. ඒ තීන්දුව අරන් තියෙනවා. ඒක අභියෝගකට ලක් කරන්නේ මැතිවරණ වලට මුහුණ දෙන්න බැරි අය. ඒ නිසා ඒකෙම පැහැදිලි මේ මැතිවරණය තිබ්බොත් මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානගත වෙන්න බලාපොරොත්තු වෙන ආණ්ඩුවට ආත්මයක් නැහැ කියන බය නිසා තමයි මේ මැතිවරණ වලට යන්න බය මේ නඩු
මෙහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ දේශනය අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නිවේදනය ආණුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළා. මේ හේතුවෙන් අදාළ විසිරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවයි නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ දේශනය තුළින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ. පෙත්සම් විභාගය තවදුරටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේදී පැවැත්වෙනවා. මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු විනාඩි 15ක කාලයකට කල් තබා තිබෙනවා. බිස්නස් ටුඩේ ව්‍යාපාරික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ඊයේ පස්වරුවේ කොළඹදී. ශ්‍රී ලංකේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යභාරයක් සිදු කරන සමගම් ඇගෙමිට ලක් කිරීම බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල ඊයේ පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා. මෙහි ප්‍රධාන ආරාධිත මුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි කූ අතර හොඳම ව්‍යාපාරිකෙන් ඇගෙමිට ලක් කරමින් සම්මාන පිළිගැන්වීමද සිදු වුණේ ජනාධිපතිවරයා අතින්. බිස්නස් රේට් ඔෆ් 30 නමින් නම් කර තිබූ මෙම සම්මාන උළෙලේදී ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 2017-2018 කාල පරිච්ඡේදයේදී විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් 30ක් ඇගෙයිමට ලක් කෙරුණා. දේශීය ආර්ථිකයේ මත විශ්වාසය තබා රටේ අනාගතය උදෙසා අඛණ්ඩව සිය පෞද්ගලික ආයෝජනයන් සිදු කළ කීර්තිමත් පුද්ගලයන් ඇගෙයිමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධනයක් දක්වන සමාගම් ඇගෙයිමට ලක් කරමින් රාජ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙල බිස්නස් ටුඩේ සංග්‍රහ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා. අමාත්‍ය නිමල් සිරිපාලද සුල්ලා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණින් රසක් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මියගොස් ඇති බවත් ඒ සඳහා ජනාධිපතිවරයා වග කිව යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගි බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්සත් ජාතික පක්ෂයේ අපි ඉතල බලන්න තියෙන්නේ නඩු දින්දුව අනුව කොහොමද කියලා. නඩු දින්දුව මේ ආණ්ඩුව විසිරුවා හැරීම වැරදි කියන නිගමනයක් ආවොත් එහෙම මැතිවරණයකට යන්න වෙන්නේ ආයි 2020. එදාට තමයි අපිට කවුද මේ මැතිවරණයට නායකත්වය දෙන්නේ කියන එක පිළිබඳව අපිට තීන්දුව කරන්න තියෙන්නේ. තනි තීන්දුවක් ගන්න මේ තනි මතයක් ඉදිරිපත් කරගෙන මේ අපි කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරන්න ඕන. අපි ඊළඟ මැතිවරණයට මුණ දෙන්න අපිට මේ තත්ත්වය උඩ මැතිවරණයට මුණ දෙන්න වෙනවා නම් අපි පක්ෂ කණ්ඩායම ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා. අංගරෝගමෙන්තුමත් එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව ජයග්‍රහණය කිරීමට සුදුසු පියවර මොකද්ද? ඒ පියවර අපි ගන්න පසුබට වෙන්නේ නැහැ. ඒ සඳහා අගමැතිතුමාගෙත් ආශිර්වාදය මේනකොට හිමිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අභාව ප්‍රාප්ත වෙලා අවසානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරලා දාන්නට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කටයුතු කරා. අවුරුදු 40 ගණන් දේශපාලනයේ හිටපු පාර්ලිමේන්තු නියෝජනය කරපු දේශපාලඥ ජ්‍යෙෂ්ඨ දේශපාලඥෙක් විදිහට එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරණය පිළිබඳව වග කියන්නට ඕන. ඉදිරි මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ලෙස මුහුණ දීමට සූදානම් බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැවිලි කර්මාන්ත අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පිළිගැනීමේ උත්සවයක් ඩොච්චියාගම නගරයේදී පැවැත්ුණා. එම අවස්ථාවට එක්වමින් අදහස් පළ කළ අමාත්‍යවරයා ජනාධිපතිතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම අගමැතිතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා පෞජන පෙරමුණ ඇතුළු පක්ෂ මහිතේ 17ක් විතර තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එක සංධානයක් හැටියට තරඟ කරන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණේ ආණ්ඩුව පිහිටුවීම පමණක් නොවේ. අපි බලාපොරොත්තු වෙනවා 3-2 බලයක් කරන් මේ ආණ්ඩුව අවුරුදු 3 කෙකරක හැටි විවස්ථාවක් හදාගන්න බැරුව හදන්න පුළුවන් විදිහට සහ මේ රටේ උන්නතිය සඳහා රටට ගැළපෙන විවස්ථාවක් හැදීමත් මේ මැතිවරණ ජයග්‍රහණයේ අපි අරමුණක්. සංධානයක් හැටියට මේ සියලුම පක්ෂ එකතු වෙලා 3-2 විශ්ව ජයග්‍රහණයක් කරන්න තමයි කටයුතු කරන්න කියන එක කියන්න කැමතියි. සිවිල් සංවිධාන එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳපා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. මේක අපි වෙස්වලාගත් ආශිර්වාදයක් කරගත යුතුයි. මතක තියාගන්න. දැන් අපි හදනවා මේකට මේ ගතානුගතක දේශපාලඥය දේශපාලනේ මිදිලා නායකයෝ පස්සේ ගිහිල්ලා කවුද හරි කියේ හොයෝ ඉන්න නෙවෙයි මොකද්ද හරි කියලා හොයාගෙන අන්න ඒකට අපි සන්ධානයක් හදනවා. සහෝදර මතක තියාගන්න. ඒකේ අමුතු නායකයෝ නැහැ. මේ ඔක්කොම නායකයෝ විදියට වැඩ කළා. ඒ නායකත්ව මණ්ඩලයකින් අපි ආණ්ඩුව ගෙනියන්නේ. මතක තියාගන්න. මේ ඒක පුද්ගල බලාධිකාරය නැති කළා.
සියලු කට්ටිය එක්කව වෙලා ආර්ථිකය හදන්න වෙනම ආර්ථික මණ්ඩලයක් හදනවා. ඒ ආර්ථික මණ්ඩලයත් එක්කව වෙලා තමයි කතා කරලා ආර්ථිකය ගෙනියන්නේ. එතකොට මේ ඔක්කොම බැඳී හිටිනවා මේ ගෙනියන වැඩ පිළිවෙල එළියට ගිහිල්ලා කතා කරන්නට එකවන්න. ඒ නිසා අපිත් එක්ක එකට එක්කව වෙලා මේ ගමන යන්න පුළුවන් මිනිස්සුත් එක්ක හෙට දවසේ අපි යන්නට තමුන්නාන්සලා අපි ලෑස්ති වෙන්න ඕනේ සහෝදරනේ. මෙන්න මේ සන්දානේ. ඒකේ පාටවල් දෙකක් තුනක් නෙවෙයි. මේක දේතුරු සන්දානයක් අපි හදනවා. ඒක තමයි අපේ යහපාලන ගමන යන්නේ. අපිට අද බලාපොරොත්තු වුණු විදිහට යුක්තිය සාධාරණ්‍ය මනුස්සකම ලැබුණේ නැහැ. ඒ සඳහා අපි මේ ආණ්ඩුව වැඩ කරනවා කියලා අපි තල්ලු කළා. අපි වේසමාංශී වුණා. නමුත් අවසානයේදී අපිට ලැබුණේ ඒක තුලින්ම මැති වෙනවා නැවත අර සර්පයාම. අපි ඇල්ලුවා යට කළා වැළලුවා කියලා කියපු සර්පයාම නැවත ඒ මල්ලෙම්ම එළියට පැනලා තියෙනවා. අපි හිතුව විදිහට නෙවෙයි. අපිට පෙන්නපු මූණ නෙවෙයි. බොරුව, මිත්‍යාව, කපටිකම තමයි මේ නායකයාගේ ඔළුවේ තිබිලා තියෙන්නේ. ව්‍යවස්ථාව දන්න, රට දන්න, ලෝකය දන්න සමහර නීතිඥයෝ ඇවිල්ලා කියනවා ව්‍යවස්ථාවේ 19යි 30යි අනිකුත් වගන්ති එකට ගන්නෙ නැතුව එක වගන්තියක් පෙන්නලා කියනවා ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තු විසුරුවන්න පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්න කියලා. යකෝ මේවා කියවන්න ඕන මුළු ව්‍යවස්ථාවම එකට අරගෙන 19 යමත කරලා අනිත් ඒවා අරගෙන කියවලා හරියන්නේ නැහැ. අද දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුණා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද දකුණු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළුපටි පැළඳ සභාවට පැමිණ සිය විරෝධය පළ කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා වර්තමානයේ රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම අදහස් සභාව තුළ විනාඩි 5කට අධික කාලයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කිරීමත් සමග සභාව තුළ උණුසුම් තත්වයක් ඇති වුණා. ඒකාබද්ධයේ සියලු සමාජිකයන් ඒකරාශී වී පොදු සන්ධානයක් ලෙස ඉදිරියට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි ඇයි ආණ්ඩුවක් තුල හිටියේ? ආණ්ඩුව බින්දේ අපි, ආණ්ඩුව කැඩුවේ අපි, මහින්ද මහත්තය අගමැති කරේ අපි. අපි සියලු දෙනාම එක්ක වුණා එකට ભેදයක් නැතුව. ඒකාබද්ධ විපක්ෂයේ 23 ඒ සියලු දෙනා එළියට අරගෙන අද එක සන්ධානයක් හැටියට යනවා. මේ තුන මහජන එක්සත් පෙරමුණ තියෙනවා, මේ තුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා, මේ තුන පොදුජන පෙරමුණ තියෙනවා, මේ තුන විමල් විරංශ මහත්තයාගේ පක්ෂය තියෙනවා, ජාතික නිදහස් පෙරමුණ, වාමාංශික පෙරමුණ තියෙනවා, වාසුදේව නානක්කාර මහත්තයාගේ කොමියුනිස් පක්ෂය තියෙනවා. මේ සියලුම පක්ෂ එකට එක්කව කරලා සන්ධානයක් හදලා තියෙනවා. මේකෙන් පිට අපිට එක්කව වෙන තව කණ්ඩායම් ඉන්නවා ද්‍රවිඩ මුස්ලිම්. ඒ නිසා එය මැතිවරණයක් ඉල්ලුවා. එය අවසාන කිව්වේ මුස්ලිම් පක්ෂත් මැතිවරණයකට යාම හොඳයි කියලා. මට පුදුමයි. අපි පාර්ලිමේන්තුව කල් දාන්න කලින් විසුරන්න කලින් මේ අරුදේ තියෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු පුවත්පත් සාකච්ඡා කරන්න තිව්වා. මෙහෙම යන්න බැරි නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. එහෙම ඒගොල්ලෝ කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියම උසාවිය යනවා. උසාවිය යන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට ඡන්දයක් දීපු වරද. සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීමේදී ඔබත් සැලකිලිමත්ද? මේ පිළිබඳව අද 7යි කාලෙ වැඩසටහනින් සාකච්ඡා කිරීමට සහභාගී වුණේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතායි. වර්තමානයේ තුල අපිට දකින්න ලැබෙන මේ නවීන තාක්ෂණය භාවිතා කරමින් ඇතැම් පුද්ගලින් මේ ඉතාම අපහසුතාවයට පත් කරන්නට, ඒ වගේම ඇතැම් කණ්ඩායම් අපහසුතාවයට පත් කරන්නට, සමහර වෙලාවට වෙන්නට පුළුවන් මේ දේශපාලනික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා වෙන විවිධ කටයුතු සඳහා මේ අකටයුතුකම් වලට සමාජ ජාල භාවිතා කිරීමේ ප්‍රවණතාවයකුත් අපේ රටේ දරන්නේ මේ ලෝකයේ අපිට දකින්නට ලැබෙනවා. ඉතාම අපහසු තත්වයට යම් පුද්ගලින් කණ්ඩායම් පත් කරන මේ Facebook සහ සමාජ ජාල ගිණුම් වලට මොන වගේ දෙයක්ද කරන්නට පුළුවන්, මොන වගේ නීතිමය පියවරක්ද ගන්නට පුළුවන්? අනිවාර්යයෙන්ම Facebook වෙබ් අඩවිය හෝ අනිකුත් සමාජ ජාල වෙබ් අඩවිය අපි කල්පනා කරලා බැලුවොත් ඒ අයගේ කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා ඒ වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේදී. ඒ කියන්නේ terms and conditions වලට අපි එකඟ වෙලා තමයි අපි මේවා පාවිච්චි කරන්නේ. එවිට ඕනම පුද්ගලයෙකුට හිතෙනවා නම් මේ Facebook වෙබ් අඩවිය හෝ අනිකුත් එක තියෙන ගිණුමකින් අසත්‍ය ප්‍රචාර කරනවා, එහෙම නැත්නම් මේක ව්‍යාජ ගිණුමක්, මේකෙන් අනවශ්‍ය දේවල් පළ කරනවා, ඒ ආකාරයේ යම් ගැටලුවක් ඔබට තියෙනවා නම් ඔබට මේ වෙබ් අඩවිය හරහාම මේ ගිණුමෙන් පළ කරන තොරතුරු කියන දේවල්
පළකරන අදහස් ඡායාරූප මේවා සමාජයට නොගැලපෙන විදිහට තියෙනවා කියන එක ෆේස්බුක් ආයතනයට දැනුම් දීමට හැකියාවක් තියෙනවා ඒ වෙබ් අඩවිය හරහාම. එවිට ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඒ සම්බන්ධයෙන් කරුණු සොයලා බලලා ඒ ව්‍යාජ ගිණුම් ඉවත් කරන්න, එහෙම නැත්නම් ව්‍යාජ තොරතුරු ඉවත් කරන්න, එහෙම නැත්නම් අනවශ්‍ය පින්තූර ඉවත් කරන්න කටයුතු කරනවා. මොකද ෆේස්බුක් වෙබ් අඩවිය තියෙනවා කමියුනිටි ස්ටෑන්ඩඩ් එකක් කියලා, කියන්නේ සාමාන්‍ය ජනතාව විසින් ලබාගත යුතු මට්ටමක්. අනවශ්‍ය ආකාරයේ පරිශෝධන කියන ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවත් පැමිණිලක් හැටියට රිපෝට් එකක් හැටියට යවන්න පුළුවන් කමක් තියෙනවා ෆේස්බුක් වෙබ් අඩවිය හරහාම. එතකොට ඒ අනවශ්‍ය තොරතුරු ඉවත් කරගන්න ෆේස්බුක් වෙබ් අඩවියෙන්ම කටයුතු කරනවා. ඒක තමයි මම හිතන්නේ මේවා සමාජ ජාල පාවිච්චි කරන පුද්ගලයන් බලන්න ඕනේ. මේක හොඳ විදිහකට පවත්වා ගන්න තියෙන ප්‍රයෝජන ලබා ගන්න නම් අනවශ්‍යකාරී දේවල් පළ කරන පුද්ගලයන්ගේ ගිණුම ඉවත් කරගන්න ෆේස්බුක් වෙබ් අඩවියටම අනිකුත් සමාජ ජාලවලදීත් එහෙමමයි පැමිණිල්ලක් හැටියට ඔබට යවන්න හැකියාවක් තියෙනවා. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අද අලුයම පහට පමණ බණ්ඩාරවිල මහ උල්පත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා බණ්ඩාරවිල දිසාරෝහලට ඇතුළත් කෙරුණා. අදල් රථයේ ඉහළ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට හැරවීමේදී මෙම ප්‍රපාතයට පෙරළී ඇති අතර අනතුරින් නිවසකට සහ එම ත්‍රිරෝද රථයට බරපතල හානි සිදු වී තිබෙනවා. බණ්ඩාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැලිමඩ පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් සංවිධානය කළ ජංගම සේවා වැඩසටහනක් පසුකියදා වැලිමඩ විදුරුපොළ විහාරස්ථානයේදී පැවැත්ුණා. මේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ඇතුළු නොයෙකුත් දැනුවත් කිරීමේ වැඩසටහන්, පැලපෙදා දීමේ වැඩසටහන්, අක්ෂි සායන, දන්ත සායන ආදී වැඩසටහන් රැසක් පැවැත්ුණා. මෙම අවස්ථාවට වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිටි අතර සේවාවන් ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. අද අලුයම අනුරාධපුර නොච්චියාගම නගරය මීදුමෙන් පිරී තිබුණා. ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයේද බාධා එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වය අද පෙරවරු 7 පමණ දෙක් පැවතුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බකමුණ පොලිස් බල ප්‍රදේශයට අයත් තේක්කුළම වනරක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුල් වී වැලි ජාවාරමක නිරත වූ පුද්ගලින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී අනවසරින් ප්‍රවාහනය කරමින් තිබූ වැලි පිට වූ ට්‍රැක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගැනුණා. අදාළ සැකකරුවන් පසුගියදා බකමුණ සංචාරක මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී වරද පිළිගත් එක් පුද්ගලයෙකු රුපියල් 50,000ක ශරීර ඈප මත මුදාහැර තිබෙනවා. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ මාතලේමන් සන්ධියේදී ඊයේ රාත්‍රී 11:15ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරු පැදිය පැද වූ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.